ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සේත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත 185ක් ජනතාව ආණ්ඩුවේ වැඩට විරුද්ධයි ආණ්ඩුවේ වැඩවලට කැමති 107ක් පමණයි 91ක්ම රටේ ආර්ථිකය දුර්වල බව කියයි වෙරිටි රිසර්ච් අලුත්ම වාර්තාව එළියට පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා හිටපු ජනපති මෛත්‍රී කියයි ජනතා බදු මුදලින් සැප ගන්න අපේ සැපනොමික්ස්ලා ගැන අද ටෙලිවැකියෙන් දැන් අවධානය දේශීය පුවත් වෙත රටේ ජනතාවගෙන් 85%ක් වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය අනුමත කරන්නේ නැති බව ප්‍රකාශ කර තිබෙනවා වෙරිටේ රිසර්ච් ආයතනයේ රට හිතන හැටි නවතම පර්යේෂණ වාර්තා වෙනුයි මේ බව අනාවරණය කර ඇත්තේ රටේ ජනතාවගෙන් 91%ක්ම ප්‍රකාශ කර තිබුණේ රටේ ආර්ථිකය දුර්වල බවයි वेरिटे रिसर्च आयतने रट हितन हटे नवतम पर्यशन वार्ताव निकुत करते बेनवा एम वार्तावट अनुव सियटासु पहक आंडुव वेडकरन आकारय अनुमत करने नतिबव प्रकाश करते बुना आंडुव केन जनता अनुमतिय ओक्तोब मासेट सापेक्षव पेबरुवारी मासेदी पालकोस्तति बवाई मेम वार्ताव पवसाने ए अनुव पेबरुवारी मासे आंडुव केन जनता अनुमतिय मेवन विट सियट हत दक्वा पालकोस्ते बेनवा රට හිතන හැටි ජනමතයට අනුව රටේ ආර්ථික තත්ත්වය ගැනත් ජනතා අදහස් පළ කර තිබුණා. රටේ ආර්ථික තත්ත්වය දුර්වල බව 91%ක් ප්‍රකාශ කර ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ. ජනතාවගෙන් 90%ක් රටේ ආර්ථිකය ගමන් කරන්නේ නරක අතට බවත් ප්‍රකාශ කර තිබෙනවා. රටේ ආර්ථිකය හොඳ හෝ විශිෂ්ට බවට 9%ක් අදහස් දක්වා ඇති බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ. මේ අතර රටේ වත්මන් පාලනය සහ ආර්ථික තත්ත්වය ගැන ජනතාව පළ කළේ මෙවන් අදහසක්. කණ්ඩ වේල හොයාගන්න මොනතරම් දුක කින්දින්ද වෙලා තියෙනවද අපිට හම්බකරන එක වියදමට මදි වීමක් තියෙන එරියස් එකක් තියෙනව හැමතැනම රුපියල් 5000ක් අරන් ගියාම සිලි බෑග් එකකට දැන් බඩු ටිකක් ගන්න බෑනේ මේගොල්ලන් කොට දාන්නේ කොහොමද මහමුදල තමයි මිනිසුන්ව දාන්නේ වැඩන්නේ කියලා ඉතින් දැන් නම් අන්තිම තත්ත්වයට ප්‍රපාතයට වැරලා තියෙන්නේ රටත් වැටිලා ඉන්න මිනිසුත් වැරලා ඒ ආතතියට අබසරණයි තමයි කියන්න තියෙන්නේ මම මේ අද උදේ නිවුස් එකට බැලුවා ළමයි 3 දෙනයි දෙන්නෙක්ට CR පොතක් ගන්න ඉස්කෝලේ යන්න විදිහක් නැහැ දුප්පත් කරලා තියෙන්නේ. වග කියන්නේ දැන් අවුරුදු 75ක් තිස්සේ මේක කරපු මිනිස්සු තමයි. මොකද මේ අපි වග කියන්නේ අපි කාලද? දියුණු යුරෝපෙත් නැති දේශපාලකයෝ භාවිත කරන මහා අමන වරප්‍රසාදන මේකේ තියෙන්නේ. ජනතාව ජීවත් වෙන්න බෑ. පාලකයෝ අමන වරප්‍රසාද පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ජනතාවගෙන් ගන්න බදු මුදල් ටික උන්ගේ ඒවල් වියදම් කරනවා. මේ ආණ්ඩුව වලට මේ ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොන්ටිසෝරි ළමයි වගේ ඒගොල්ලෝ හැසිරෙන්නේ. කිසිම මේ දුප්පත් මිනිහා ගැන කිසිම දෙයක් බැලි හොයෙILLා බැලිලා කිසිම දෙයක් නැහැ. මේගොල්ලෝ යවන්න මොනේ විශ්වාසයක් නැහැ. වල කරලා ආයෙ පස් උඩට අරන් තමයි ගොඩ දාන්නේ. ඉතුරු ටිකත් කාලේ ඇල්ලේ. එයාගේ යාළුවත් ගියානේ රට ඇලෝසියස්. රට ගිහින් එන්න කියලා මගු ගෙදර. එයා බීලා වැටිලා ඇති. ආර්ථික දෙන්නේ පෙන්ෂන් පඩිය තමයි ජීවත් වෙන්නේ 75 ගොඩ දාන දුණනේ නේද පාස්කු ප්‍රහාරයේ සිදු කළ අය පිළිබඳව තමා දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි ආණ්ඩුව සහ විපක්ෂයේ දෙගොල්ලම එකතු වෙලා මට පහර දෙන්න පටන් ගත්තා ඊළඟට පාස්කු ප්‍රහාරය ආව පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන්ද සිද්ධ වුනේ කියලා ඔය ඔය නඩු අහනේ වේ ඒ අල්ලලා තියෙන ත්‍රස්තවාදියෝ ඒක හරි ඒ මම අල්ලපු අය තමයි ඔක්කොම දැන් ඔය නඩු අහන්නේ ත්‍රිබුද්දල විනිසුරු මඩුලක් මගින් එතකොට අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම මේක කලේ කවුද කියලා තවම කිසි කෙනෙක් කියලා නැහැ හැබැයි ඒක මම දන්නවා කවුද කරේ කියලා මට අධිකරණයේ යම් කිසි දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් Television Televakia
අදලියන්නේ 477 වෙනි ටෙලිවැකිය. රටක උත්තරීතර ස්ථානය පාර්ලිමේන්තුව නේද? රටක නීති හදන තැන පාර්ලිමේන්තුව. පසුගිය දින දෙක තුනෙත් අප දුටුවා එහි මෝඩීන් පිස්සන් ආදී වචනවලින් Tamangema සමාජිකින්ට ආමන්ත්‍රණය කරන ආකාරය නේද? ඒ තමයි අපේ උත්තරීතර බව. ඒ ගැන ඉතින් ඔය ආයේ පුන පුනා ලියලා වැඩක් නැහැ. ඔබ ඕන තරම් මේ වචන අහලා තියෙනවා. ඔබ දන්නවා අප ටෙලිවැකි කිහිපයකින්ම අපේ රටේ මේ පාලකින්ව වෙනත් වචන වලින් හඳුන්වා දුන්නා කියලා නේද? එකක් තමයි ඔබට මතක ඇති විකොනොමික්ස්. විකොනොමික්ස් කියන වචනේ හරි මොනවා හරි කමක් නැහැ. තමන්ගේ අම්මා අප්පව හරි කමක් නැහැ. විකුණන් කනවා කියලා. විකුණන් කනවා නේද? දැන් ඔබට මේ දවස්වල ඒ බව හොඳට තේරුම් ගන්නට පුළුවන් පාඩු ලාභ කියලා නැහැ. විකුණන්ට සූදානම් දේවල් නේද? ඊළඟට අපි භාවිතා කළ වචනේ ඔබට මතක ඇති බෙගොනොමික්ස්. ඒ කියන්නේ මේ බෙගින් සිංහා කෑම. මේ දැනුත් මේ පාල කින් IMF එකේ සිට උදේ හවස කරන්නේ ලෝකේ වටේම සිංගමන් යාම නේද? ඒ සිංගමන මොනතරම් ලැජ්ජා නැති තැනකට මේ ඇද වැටලාද කියලා ඔය පහුගිය දවස්වල බංගලාදේශයේ රංගනවලින් අපි දුටුවා නේද? ඊළඟට මේ පාලකීන්ට භාවිත කළ අනෙක් නම ඔබට මතක ඇති. ඒ තමයි විකුණන් කාලා සිංගමන් යදලා අන්තිමට හොරොනොමික්ස්ලා. ඒ කියන්නේ හොරා කනවා. අවහුණු තැනින් හොරා කනවා නේද? හොරා කන ධනය මේ පිටරටවල ගිනුම්බල තැන්පත් කිරීම. හරිද? ඒ හොරා කෑම ගැන ඕන තරම් ජාත්‍යන්තර වාර්තා තියෙනවා අපේ රට ගැන. හොඳේ විදේශ ගිනුම්බල ඇති ධනය ගැන. හරිය? ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අර මතකද මේ ගෝඨාභය කොමිටියක් එහෙම දැම්මා? නිරූපමා රාජපක්ෂ සහ මේ පැන්ඩෝරා මුදල් කතාව නේද? ඒක එළියට ආව වෙලාවේ මතක ඇති නේද? ගෝඨාභයට යයිගේ පොතට ඒ රිපෝට් එක ගැන ලියන්න අමතක වෙලා නේද? මේ තමයි හොරොනොමික්ස්ලා. හොඳේ ඊළඟට අද තව කණ්ඩායමක් ගැන. ඒ කියන්නේ අලුතින් ලියනවා. ඒ තමයි ඒ නමත් මේකට එකතු කරගන්න. හරිද? ඒ තමයි සැපනොමික්ස්ලා. සැපනොමික්ස්ලා. හොඳට සැපට ඉන්න සෙට් එක. කට ඇරියොත් රට ගැන ජනතාව ගැන බුක්කෙම්ම අඬනවා නේද? අපි දන්නවා ජනතාවට ආහාර පාන හිඟයි, ආර්ථික ප්‍රශ්න තියෙනවා, බෙහෙත් හිඟයි, දොස්තරලා ගිහිල්ලා ඒව ඇත්ත අපිට වැරදුනා. අපි ජනතාවගේ දුක නිවනවා නිවනවා නිවනවාමයි කියමින් නේද කිඹුල් කඳුළු හෙලන හොඳට සැපට කාලා බීලා ඉන්න සෙට් එකට තමයි සැපනොමික්ස්ලා කියලා කියන්නේ. හොඳේ ඕක තමයි අලුත්ම නම. හරිය? දාගන්ටේ නමත්. හොඳේ මේ සැපනොමික්ස් ලගේ සෙට් එකට මහ බැංකුවේ ලොක්කෝ වගේ හිතක් පපුවක් නැති මහ උන්දලත් අයිති වෙනවා. හොඳේ නේද? ඒ කියන්නේ මේ සැපනොමික්ස්ලා ගොඩට ඔය මහ බැංකුවේ ලොක්කොත් ඇතුළත් වෙනවා. හරිය? මේ උන්දලත් ඒ අරගොල්ලන්ගෙම කපාපු පළු. හරිය? පල්ලමේ යන වාහනේට මේ කකුල් එළියට එහෙම දාලා බ්‍රේක් ගහන්න හපු මහ බැංකු ලොක්කත් එක්ක ඒ නඩය රුපියල් ලක්ෂ ගණන් ඉතින් පඩි වැඩි කරගත්තනේ නේද? මේ හිඟන රටේ රට සවාරිය යන මැති අමත්තන්ලා මේ සැප ගන්නේ ජනතාවගේ මුදල් වලින්. හොඳේ කොහේ හරි තියෙන නන්නත්තර කොන්ෆරන්ස් එකකට ගිහින් රටේ ඩොලර් වලින් සැප ගන්න එක තමයි මේ සැපනොමික්ස්ලා සෙට් එකේ එක රාජකාරියක්. හොඳේ අදටත් ඔබම හිතලා බලන්න රටක් හඬා වැටෙද්දි අභ්‍යාස තුනක් ගන්නට බැරි දරුවන් ඈත ගම්වල ඉන්න රටක. හරිද? පාසල් යන්න බැරුව ඉන්න රටක. හරිද? සනීප ආරක්ෂක තුවා නැතිව දැරිවියන් පාසල් ගමන අතහරිද්දි මේ සැපනොමික්ස්ලා සෙට් එක සැප අතහැරියද? ඈ සැප අතහැරියද? බලන්න පාකිස්තානයත් මේ අපි වගේමයි. ආසියානු දේශපාලනය තුල නන්නත්තර වෙලා ඉන්න රටක්. හොඳේ නමුත් ඒ රටටත් ඒ කල ගියේ වංචාව හොරකම සහ දූෂණය නිසා. වංචාව හොරකම සහ මේ සැප සඳහා ඒ රටේ ධනයත් අතිශය සුළු පිරිසක් විනාශ කිරීම නිසා. නමුත් අද ඒ රටවල් පවා ආපසු හැරමින් තිබෙනවා. පාකිස්තානයේ මුහුණ දෙන අර්බුදයේ හමුවේ පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි වැටුප්පෙපා කියලා. ඇමතිවරු කීප දෙනෙකුත් පරි නැතුව වැඩ කරන්න තීරණය කළා. ඒ බව ඔබ දන්නවා. ස්වීඩනය. ස්වීඩනය කියන්නේ ඉහළම ආර්ථික වර්ධනයක් ඇති ලස්සන රටක්. මේ රටේ බොහෝ මැති ඇමතිලා භාවිත කරන්නේ පොදු ප්‍රවාහනය. හරිද? හොඳට සැප ගන්න පුළුවන් රටක මැති ඇමතිලා. මහජන මුදලින් සැප ගන්න පුළුවන්. හොඳේ මැති ඇමතිලා වුණා කියලා මහජන මුදලින් අමුතු සැපක් ගන්නේ නැහැ රටේ පාලකයෝ. පසුගිය දිනක එරට කම්කරු ඇමතිනිය වන එල්මා ජොහන්ස් බර්ග එකකුත් අතී තියාගෙන දුම්රියක් වෙනකන් ඉන්නවා. පින්තූරයක් අපි හැමෝම දැක්ක නේද? ඒකට අපේ විකොනොමික්ස්ලා, හොරොනොමික්ස්ලා, බෙගොනොමික්ස්ලා. හරිද? රටේ ජනතාවගේ බදු මුදල් වලින් විඳින සැප නේද මේ සැපනොමික්ස්ලාගේ සැප අවසන් කිරීමට එළවෙන ඡන්දේදී කතිරය හරියටම භාවිත කරමු. හොඳේ එහෙම කියමින් ටෙලිවැකිය අවසන් කරනවා.
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන ජූනි මාසයේ වන විට අවසන් කිරීමට තමා උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනයේ පැවති උරුමය වැඩසටහනට එක් වෙමුණුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් ලබා දීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ තවත් 408 දිනක සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ යාපනය ඔට්ටකපූලම් ප්‍රදේශයේදී. උරුමය කියන වචනේ එක සමානයි සිංහල භාෂාවෙත් ද්‍රවිඩ භාෂාවෙත්. උරුමය කියන්නේ අයිතිය, අපිට තියෙන අයිතිය. ඉඩම් අයිතිය රජ කාලේ තිබුණේ ජනතාවට. බ්‍රිතාන්‍ය යුගයේ මුඩු ඉඩම් පනත් අරගෙන අපේ ඉඩම් ඔක්කොම ආණ්ඩුවට ගත්තා. මොකද අපිට ඉංග්‍රීසි නීතිය අනුව ඔප්පු තිබුණ නැති නිසා. දැන් ආණ්ඩුවට රටේ ඉඩම් වලින් 80% අයිති. ආණ්ඩුවෙන් දුන්නේ බලපත්‍රයක් අනුව. ඒක වැරදි මගේ මතය අනුව. ජනතාවෙන් ගත්තේ අයිතිය ජනතාවට අපි තීරණය කරා ආණ්ඩුවේම බලපත්‍ර වලින් ඉඩම් ලැබලා තියෙනවා නම් ඒ බලපත්‍ර සියල්ලටම සින්නක්කර ඔප්පු අරන් දෙන්න කියලා. මං කියලා තියෙනවා මැයි ජූනි මාසෙ වෙනකොට ඔක්කොම ඉවර කරන්න කියලා. ඒකට තමන්ට ආඩම්බරයෙන් යන්න පුළුවන්. ඊළඟ අවුරුදු 2-3ේදී උතුර ලංකාවේ ප්‍රධාන ආර්ථිකයක් වෙනවා. ඉතින් අපි ඔක්කොම එකඟ වෙලා ඒ ගමනේ යමු කියලා මං ප්‍රකාශ කරනවා. මෙතර බිඳවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යලි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙලට ජපාන රජයේ පූර්ණ සහය නිතින්ම හිමිවන බව ජපාන තානාපති මිසුකෝෂි හිදෙයිකි පවසනවා. වැඩවසම් සමාජයක සිට නවීන රාජ්‍යයක් දක්වා ජපානයේ පැමිණි ගමන් මඟ පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග අතර පවතින සමානත්වය පෙන්වා දුන් තානාපතිවරයා ජපානයේ යලි නැගී සිටීමේදී පෙන්눔 කළ ඔරොත්තු දීමේ හැකියාව ශ්‍රී ලංකාවට ආදර්ශයක් බවද සඳහන් කළා. ශ්‍රී ලංකාව ජපානයෙන් උගත යුතු ආර්ථික සංවර්ධනයේ සහ නවීකරණයේ පිළිබඳ පාඩම් යන මෙන් ජාත්‍යන්තර පරීක්ෂණ පදනම් විසින් සංවිධානය කළ උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේ. ශ්‍රී ලංකා රජයේ විසින් වර්තමානයේ දූෂණ විරෝධී මෙහෙයුම් සම්බන්ධයෙන් ගෙන ඇති සාධනීය පියවර මෙහිදී අගය කළ මිසුකෝෂි හිදෙයිකි එම ප්‍රයත්නයන් සඳහා ජපානයේ අඛණ්ඩ සහය ලබා දෙන බවත් සඳහන් කළා. ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ජපානයේ ආධාර ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු විවිධ ප්‍රයත්නයන් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ වැනි ආයතන හරහා සහයෝගය ලබා දීමට සූදානම් සිටින බවත් සඳහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ජපානයේ ආයෝජන සිදු කිරීම සඳහා අවස්ථාව උදා වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා. ඒත් සමගින් උදාසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.